අපි හැම වෙලාවෙම තවදුරටත් තව ප්‍රශ්න ටිකක් අහනවා වහන්සේගෙන්. එතන හරි ලස්සන ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් එතකොට අපි හැමෝටම දැන් අර අපි දන්න විදිහට ආනන්ද හාමුදුරුවෝ උපස්ථායක වෙනකොට සෝහන් වෙලානේ අපි හැමෝටම. එතකොට යම් තැනකදී මම අහලා තියෙනවා බුදුහාමුදුරුවෝ පටිච්චසමුප්පන්න ධර්ම ටික ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා. දේශනා කළාට පස්සේ දැන් ආනන්ද හාමුදුරුවෝ කියනවා හරි මේක කියන්නේ එක පහසුක් වගේ තමයි අඟවන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා අහ ආනන්ද එහෙම හිතන්න එපා. මේක නොදැනීම නිසාමයි මේක මේ තරම් ගැඹුරු දෙයක්. නොදැනීම නිසා තමයි මේ සත්‍යය මෙච්චර දුක් විඳින්නේ කියන එක. එතකොට අපි හාමුදුරුවනේ දැන් සෝහාන් වෙලා ඉන්නකොට ඒ සද්ද උපවාස කියන විදිහට සද්දානු සද්ද කියන්නේ සද්දාවය සම්පූර්ණ නිසා බුදුහාමුදුරුවෝ කියන විදිහටම ඒ පටිසමුප්පාද මේ අනුකූල හිතන නිසා ඒ මොනසේ යමු අර අවබෝධයද තියෙන්නේ අර ඥාන දර්ශන පහළ වෙලා නැති නිසා අපි හඳුන්නේ පටිසමුප්පාද අවබෝධයක් නැහැ නේද ඒ අවස්ථාවේ. මෙහිමයි මහත්වයේ උතර ප්‍රශ්නේ මෙහිමයි අපි දකින්න ඕනේ. එසේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත් වෙලා හිටියාද නැද්ද කියන්න මම දන්නේ නැහැ. තේරෙනවද? බුදුලෝතුරා බුදුරයන් වහන්සේ පිරිනිවන් පායමට පෙර ආතුව ආනන්ද ස්වාමීන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත් වෙලා හිටියාද නැද්ද කියලා ස්ථීරව කියන්න මම දන්නේ නැහැ. තේරෙනවද? නමුත් මම කියෝපු සූත්‍ර ධර්මවල මම ආනන්ද ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයට පත් වුණාය කියන තැනක් මට මුණ ගැහුනේ නැහැ. හොඳේ සමහර විට මම නොකිය මේ කියවපු නැති සූත්‍රවල එහෙම තියෙන්න පුළුවන්. එහෙම තිබ්බොත් මට ඒ ගැන සමා වෙන්න ඕනේ. හොඳේ. මොකද ලෝතුරා බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක උදායි කියන ස්වාමින් වහන්සේට දේශනා කරනවා උදායි මේ ආනන්ද විතරාගීව කලුරිය කළොත්. ඒ කියන්නේ කෙලෙසුන් සහිතව කලුරිය කළොත් මේ ආනන්ද හත්වතාවක් මේ මේ සක්‍ර පදවිය දරනවා කියලා. ඒ කියන්නේ දෙදේ උඩ දිව්‍යතලයන්ට අධිපති වෙනවා කියලා හත්වතාවක්. ඒ වගේම හත්වතාවක් දඹදිව මහරජය කරනවා කියනවා. තේරෙනවද? ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ විතරාගීව කලුරිය කළොත්. එහෙමයි කියන්නේ. ඒ කියන්නේ මේ මොහොතේ කලුරිය කළොත් හත්වතාවක් මේ මේ සක්‍ර පදවිය දරනවා. හත්වතාවක් දඹදිව මහරජ පදවිය දරනවා. එන එතන මහත්වය මේ ජීවිත 14කට ආත්ම භාව 14කට අදාළව බුදුරජාණන් වහන්සේ අනාගතය කියන ආනන්ද ස්වාමීන් වහන්සේගේ. එන සෝවාන් ඵලයට පත් වෙලා හිටියා නම් ආත්ම භාව 14ක් වෙන්න විදිහක් නැහැ. පරිමාත්ම භාව 7යි කියලා තියෙන නේද? ඒ වගේම මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහරින්න මොහොතකට පෙර ආතුව බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ආනන්ද බුදුරජාණන් වහන්සේලාට කල්පයක් අවශ්‍ය වැඩ සිටින්න පුළුවන් කියලා. තේරෙනවද? අවස්ථා තුනකදීම ඉල්ලා සිටියා ආනන්ද ස්වාමීන් වහන්සේ කල්පයක් වැඩ සිටින්න භාග්‍යවතුන් වහන්සේ කියලා ආරාධනා කරන්නේ නැහැ. මොකද ඒ තරමටම මාර්ය ආනන්ද ස්වාමීන් වහන්සේව ග්‍රහණයට අරගෙන හිටි. තේරෙනවද? එහෙනම් ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත් වෙලා හිටියා නම් මේසා මාර ග්‍රහණයකට ආනන්ද ස්වාමීන් වහන්සේට යට වෙන්න විදිහක් නැහැ. මොකද අවස්ථා තුනකදීම බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කරනවා ආනන්ද ආනන්ද මේ බුදුරජාණන් වහන්සේලාට කල්පයක් අවශ්‍ය වැඩ සිටින්න පුළුවන් කියලා. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉල්ලන්නේ නැහැ. පස්සේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහරිනවා අදින් 3 මාසයකට පස්සේ මම පිරිනිවන් පානවා කියලා. ඊට පස්සේ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ දැනගන්නේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහැරියා කියලා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ බැගෑපත් වෙනවා භාග්‍යවතුන් වහන්සේ කල්පයක් අවශ්‍ය වැඩ සිටින්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද මම මීට පෙර ආතුව මේතන අහවල්තන මේ විදියට හත් තැනක ඉතර මම ඔබෙන් ඉල්ලා සිටියා ඔබට මතක් කළා බුදුරජාණන් වහන්සේට කල්පයක් අවශ්‍ය වැඩ සිටින්න පුළුවන් කියලා. නමුත් මෙච්චර මේ මම මතක් කරලා ඔබ ඉල්ලීමක් කළේ ඔබේ ගැන හිතුවේ නැහැ කියලා. ඒතර බලන්න සෝවාන් ඵලයට පත් වෙලා හිටිය කෙනෙක් නම් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක කෙනෙක් නම් තෙරුවන් කරේ අචල සද්ධාව කියන කාරණේට එවපු කෙනෙක් නම් ඒ වෙලාවේ මෙච්චර සිහිය දුර්වල වෙන්න බෑ. තේන්න මාර්යාට මේ විදිහට පංච උපාදානස්කන්ධ මාර්යාට මේ විදිහට ආනන්ද සංඥාස ග්‍රහණයට ගන්න බෑ. තේන්න. එතකොට ඒ වගේම ආයිමත් සරයක් මේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට චෝදනාවක් කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ මේ අලුතෙන් පැවිදි වෙච්ච තරුණ ස්වාමීන් වහන්සේලා පිරිසක් එක චාරිකාවක යනවා. එතකොට මෙහෙම චාරිකාවක ගිහිල්ලා එනවා. ආපුවාම මේක දැනගත්ත කාශ්‍යප මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද මේ ඉන්ද්‍රිය සංවරයක් නැති. තේරෙනවද? මේ දානයේ අර්ථය තේරෙන්නේ නැති.
තේරෙනවද? භාවනා කිරීමට වීරිය නැති මේ අලුත පැවිදි වෙච්ච මේ පිරිස අරගෙන ඔබ මේ චාරිකාවේ ගිහිල්ලා මේ ගොයම විනාශ කරගෙන යනවා කියනවා. ගොයම වනසාගෙන යනවා කියනවා. තේරෙනවද? දායක කුලයන් වනසාගෙන යනවා කියනවා. මේ ළමයට තේරෙන්නේ නැහැ නේ ඇයි මෙහෙම කරන්නේ මේක වැරදි කියලා තේරෙන්නේ නැහැ කියලා ළමාවාදීන් ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කරනවා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා කාශ්‍යප මහරහතන් වහන්සේ මගේ මේ හිසකෙ සුද්දෙන් පැහිලා. ඇයි ඔබ වහන්සේ තාමත් මට මේ ළමාවාදී කතා කරන්නේ කියලා. එතකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වගේ මේ ජ්‍යෙෂ්ඨ රහතන් වහන්සේ නම කවදාකවත් සෝවාන් ඵලයට පත් වෙලා හිටිය උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙකුට ළමාවාදීන් කතා කරා කියලා හිතන්නේ අකමැත්ත ප්‍රකාශ කරද්දී හතරවෙනි වතාවට එවිටිලිකලා කියන කාරණේ ඉතින් මේ කාරණා දිහා දකිද්දී මෙතන සෝවාන් ලක්ෂණ පේන්න නැහැ මටද පේන හැටියටයි මම ඒක දකින්නේ සේනාද මේ නමුත් ආනන්ද සාමින් වහන්සේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සියලු භික්ෂුන් වහන්සේලා අතරින් බහුශ්‍රුත භාවින් අග්‍රස්ථානයට පත් වෙච්ච සාමින් වහන්සේ සේනාද යමක් දරා ගැනීමේ ශක්තිය ඇතින් මතක තබා ගැනීමේ ශක්තිය ඇතින් අග්‍රම ස්ථානයට පත් වෙච්ච සාමින් වහන්සේ ඒ පිළිබඳ කිසිම ප්‍රශ්නයක් ඒ උන්වහන්සේගේ උපාදානයට අදාළව තියෙනා වූ පාරමී ශක්තිය තේන ඒ පාරමී ශක්තිය පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. එතන ඉක්මවා යන කිසිම ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ මතක ශක්තිය ඉක්මවා යන කිසිම ස්වාමීන් වහන්සේකට බෑ එදා. තේන්න. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක වෙනවායි කියනේ අතීත පාරමී උපාදානය තුළ බුදුරජාණන් වහන්සේ කෙරේ ඇති කරගත්තා වූ ලෙන්ගතු භාවය බැඳීම නිසා මට නම් හිතෙනවා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න තාක්කල් පංච උපාදානස්කන්ධය අනිත්‍ය භාවය දකින්න අපෝසත් වෙන්නේ නැති කියලා. මොකද මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාපු වෙලාවේ චුන්ද මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පාත්‍රා සිවුරු ගෙනලා බාර දෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේට. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේට බාර දුන්න වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ක්ලාන්ත ගතියට පත් වෙනවා. තේන්න. බුදුරයන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. මේ පිරිනිවන් පෑවා කියලා අහද්දී මට දිසාවන් වැටෙන්නේ නැතුව ගියා කියනවා. දිසාවන් වැටෙන්නේ නැතුව ගියා කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද සාරිපුත්ත පිරිනිවන් පෑවේ ඔබේ ප්‍රඥාවත් අරගෙනද කියලා. ඔබේ සමාධිය ඔබේ සීලය අරගෙනද කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවේ කියලා. ඉතින් මෙවැනි හේතු නිසා මට දකින විදියට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොත දක්වා ආනන්ද සාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැකලා නැහැයි කියන ලක්ෂණ තමයි දකින්නේ. නමුත් සූත්‍රගත ධර්මයක තියෙනවා නම් ආනන්ද සාමීන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත් වෙලායි කියලා මම මේ කියපු සියලුම මේ කාරණා නිෂේධ කරලා ඒ සූත්‍රගත ධර්මයේ නිවැරදි තැනක මම තියෙනවා. දැන් මහත්තයා මේ ඒ ප්‍රශ්නේදී දෙවෙනි කොටස හැටියට අහන්නේ මහත්තයෝ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදයේ ධර්මයේ ගැඹුරුයි කියලා කියද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ මේ පටිච්චසමුප්පාදයේ ධර්ම සරලයි කියන කාරණේ නේද? එතකොට සෝවාන් ඵලයට යම් පින්වතෙක් සෝවාන් ඵලයට පත් වුණායි කියලා කියන්නේ සෝවාන් ඵලයට පත් වුණ කෙනා තෙරුවන් කෙරේ අතල සද්ධාවට පැමිණලා තියෙන්නේ. තේරුණා? එතනින් ගියාම සීලය ආර සීලයක් හැටියට වැඩිලා පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැකලා ගිහි උත්තමෙක් වේවා පැවිදි උත්තමෙක් වේවා සෝවාන් ඵලයට පත් වුණා නම් ඒ තැන ඉන්නේ. ඒතකොට සෝවාන් ඵලයට පත් වුණ කෙනා මේ දර්ශනෙන් ප්‍රහීණ කළ යුතු ආශ්‍රවයන් සම්පූර්ණයෙන්ම ප්‍රහීණ කළා. සම්බ සක්කාය දිට්ඨිය මමත්වයේ දැඩිභාවයේ ප්‍රහීණ කළා තියෙන්නේ. ඒතකොට සක්කාය දිට්ඨිය ප්‍රහීණ කරන තැන අනිවාර්යෙන් මෙයා පටිච්ච සමුප්පාද ධර්මයේ ජීවිතයට එකතු කරගෙන. තේරෙනවා? දොරහනේ මේ සක්කාය දිට්ඨිය ප්‍රහීණ කළා කියන්නේ ආ පටිච්ච සමුප්පාද ධර්මයේ තුල ඉඳගෙන ජීවිතය විසිරලා දකින්න දක්ෂ කෙනෙක්. තේරෙනවද? එතකොට එහෙමනම් උතුම් සෝවාන් ඵලයට යම් කෙනෙක් පත් වුණා නම් එයා කොයිම අවස්ථාවකවත් පටිච්ච සමුප්පාද ධර්මයේ සරලයි කියලා කියන විදිහ නැහැ. තේරෙනවද? මොකද සෝවාන් ඵලයට පත් වුණ කෙනා දකිනවා සංසාරයේ පටිච්ච සමුප්පන්නව කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානක් සුගතිය දුගතිය අතර දෝලණය වෙනින් ආවා කියන ගමනය සම්මා සතිය තුලින් දැකපු කෙනෙක්. තේරෙනවද? එතකොට මේසා ගැඹුරු මේසා මේ දීර්ඝ
ධර්මයක් මතු කරලා ගන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ගාණක් දස පාරමී ධර්මයන් පුරාගෙන ආවා වූ ගමන පැමිණ යුතු ගමන යා දකිනවා. ඒසා ගැඹුරු පාරමී ගමනකට පසුවයි මේ උතුම් ධර්මය බුදුරජාණන් වහන්සේ කෙනෙක් මතු කරලා ගන්න කියන කාරණය සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා දකින දැක්ක කෙනෙක්. ඒක ආයිමත් එයාට සරලයි කියලා කියන්නේ නැහැ. මොකද මට මතකයි එක්තරා අවස්ථාවක මම එක මහත්මෙකුට අවස්ථා කීපයකදීම ධර්මයේ දේශනා කළා. ධර්මයේ කිව්වා මේ වගේ අහන ප්‍රශ්න වලට. නමුත් මෙහෙම ගිහිල්ලා කොහොමත් මේ මහත්තයා 7-8 වතාවක් මගෙන් ධර්මයේ ඇහුවට පස්සේ ඒ මහත්තයා මාව මුණ ගහන්න අපි වෙලා වේ ආතුවේ ස්වාමීන් වහන්සේ මෙච්චර මේ නිවන් මාර්ගය මෙච්චර ලේසි කියලා මම නම් දැනගෙන හිටියේ නැහැ කියලා. තේරෙනවද? මෙච්චර සෝවාන් වෙන මාර්ගය මෙච්චර ලේසි කියලා මම දැනගෙන හිටියේ නැහැ කියලා. ඒ වෙලාවේ මට තේරුණා මේ මහත්තයානි වාරෙන්න අදිමාන්නේ නිසාම තමන් සෝවාන් ඵලයට පත් වෙලා කියලා හිතනවා. මොකද එයා සෝවාන් ඵලයට පත් වුණා කියන හිතන නිසා එයා කියන්නේ මේක මෙච්චර ලේසි කියලා. තේරෙනවද? ඒ වෙලාවේ මම දැනගත්ත මෙයා ධර්මයේ විකෘතියෙන් තමයි අල්ලගෙන තියෙන්නේ කියලා. තේරෙනවද? එතකොට එයාට ධර්මයේ ලේසි කියලා තේරුනේ කුමක් නිසාද? එයා අදිමාන්නේන් යුතුව තමන් සෝවාන් ඵලයට පත් වෙලායි කියලා හිතපු නිසා. තේරෙනවද? නමුත් එයා අවබෝධාත්මක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ කළ උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා කියලා දකිනවනම් එයා දකින්නේ මහත්වෝ කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානක් ගින්දරත් කඳුළු දහදියත් ලෙයත් සමග මේ මැරෙමින් ඉපදෙමින් ආපු මේ කටුක දුක්ඛිත ගමන නිමා කළායි කියන දැකන තැනදී එයා මේ ආපු භව ගමන කවදාකවත් ලේසි ගමනක් කියලා දකින්නේ නැහැ. තේනවා? මේසා කෝටි ප්‍රකෝටි ගානක් සත්‍ය දුගතියේ සුගතියේ දුක් විඳිද්දී මම යන්තම් වෙතනින් ආත්ම භාව හතකට ගැලවුණායි කියන කාරණය ලේසි කියලා දකින්නේ නැහැ. එයා දකින්නේ නැහැ. එයා ලේසි කියලා දකින්නේ නැහැ. එයා දකිනවා මේ ලෝක ධාතුවේ භවාත්‍රය තුළ ජීවත් වෙන ප්‍රකෝටි කෝටි ගණන් වූ සත්වයින්ගේ ස්වභාවය විශාලත්වය දකිනවා. එයා දකිනවා යා සතර අපාය කියන කාරණය දැන් දන්නවා. මොකද තෙරුවන් කෙරේ අතල සද්ධාවට ආවා. මේසා දුක් විඳින සත්ව ලෝකයක් තුළ මම ආත්ම භාව හතකට මේ දුක තුනී කරගත්තා කියන තැන මහත්වෝ එයා දකින්නේ මහා මෙරුවත් ජයගත්තා කියන තැන. නමුත් ඒ හිතයට අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් විතරයි. ඒ හිතට එයා බැඳිලා යන්නේ නැහැ. තේරෙනවා? ඒ නිසා කවුරුන්නෝ දකිනවා නම් පටිච්ච සමුප්පාද ධර්මයේ සරලයි ලේසියි කියලා, කවුරුන්නෝ දකිනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එහෙමත් නැත්නම් පංච උපාදාන ස්කන්ධයේ සතර සරිපට්ඨානයේ සරලයි ලේසියි කියලා මහත්වෝ. ඒ කියන්නේ එයා ධර්මාභෝධය තුළින් ඉඳන් නෙමේ දැක්ම දකින්නේ. ධර්මාභෝධය තුළින් ඉඳන් නෙමේ දැක්ම දකින්නේ. තේරෙනවද? නමුත් කොයිම අවස්ථාවකවත් අපි මේවා ගැඹුරුයි කියලා නැති බරක් හිතට ජීවිතයට ගන්න අවශ්‍ය නැහැ. තේරෙනවද? මේක සරලයි කියලා සකස් වෙන්නේ පංච උපාදාන ස්කන්ධයක්. මේක ගැඹුරුයි කියලා සකස් වෙන්නේ පංච උපාදාන ස්කන්ධයක්. මේ සිද්දක අනිත්‍යයි කියලා දකින තැනයි අපි ධර්මාභෝධය තුළ ඉන්නේ. සත් සත්